මතක මේ සටහන තබන්න අපි කැඳවා ගත්තේ කවුරුන්ද කියලා ඔබ දැක්කානේ ඇය තමයි අර බේබි යුගයේ දෙවනියා බේබි යුගයේ පටන් ගන්නවනේ දෙවනියා මම හිතන්නේ කාලයකට පස්සේ මට නැවත ඔබව දෙරණේ දීම මුණ ගැහෙන්නේ ඔව් මැනික අක්කා සුබ දවසක් ආයිබෝන් ආයිබෝන් ඉස්සලම අපි සන්තෝෂයෙන් පිළිගන්නකො ඔබව කැඳවා ගන්න ලැබිච්ච එක ගැන හරිම සන්තෝෂයි අර බේබි යුගෙන් මිදෙන්නේ නැහැ නේ ඔබ මිදෙනවා මම හිතන්නේ මොකද දන්නවද දැන් ඔබේ හඬ අපි අහපු කාලයක් තියෙනනේ ඉස්සෙල්ලාම ජීවිතේ ඔබේ කන අපේ කනට ඔබේ හඬ ඇහෙනවානේ එතකොට ඒ ඇතිවෙච්ච ආදරේ ඒ ඇතිවෙච්ච කැමැත්ත එහෙම නැත්නම් ඔබට තිබුණු බැඳීම තමයි අදටත් තියෙන්නේ ඔව් හුඟක් දෙනක ඇත්තටම මං හිතන්නේ හරිම වාසනාවන්තයි යති මොකද මාව දන්න කියන හැම කෙනෙක්ම සමහර කලාට ඉස්සලම දන්නේ නැතුනම සමහර කලාට හිතනවා අර මන් දන්නේ සමහර ගොල්ලන් හිතනවා ආඩම්බරයි කියලා නමුත් මාව එක දවසක් කතා කරපු කෙනෙක් අදට එක දවසේ කතා කරන්න ඕනේ මන් දන්නේ ඒක මට දෙය දීලා තියෙන දෙයක් හැම කෙනෙක්ම ඒ ආදරේ ලබන්න මං හරිම වාසනාවන්තයි ලංකා ඔබත් හරි ආදරණීයයි ඔබත් ලෝභ නැතුව ආදරය දෙන කෙනෙක් ඒ වගේම තමයි ඔබට පෙරලා එක ලැබෙන්නේ ඒකයි මම කිව්වේ හැමදාම ඔබ ධර්මික්ට වගේ නේ මම දන්නේ අපිට එහෙම තමයි ඔබ ගැන දැනෙන ආදරේ දැන් ඔබ ඔය ගැවිපු ගීතය මම මීට ඉස්සර වෙලා හිතුවතුනේ ඔබත් සාකීනේ නේද අපි අහලා තින්නේ ඊට වඩා බොහොම රිද්මේ ටිකක් වැඩි පුරට නේ ඔව් මම හිතුවා මොකද හැමතිස්සෙම වේදිකාවෙනේ ගායනා කරන්නේ. එතකොට පොඩ්ඩක් රිද්මේ පොඩ්ඩක් වැඩි කරලා චුට්ටක් එහෙම ගායනා කරනවා. ඉතින් අද සිදත් කිව්වා අපි පොඩ්ඩක් මේක පොඩ්ඩක් මේ රිද්මේ අඩු කරා. මමත් කැමතියි. මොකද දැන් මේ වගේ වැඩසටහනකට ඇවිල්ලා මට කියන්න ලැබෙන ගීත වලටත් මම කැමතියි. මොකද මට මේවා කියන්න ලැබෙන්නේ නැහැ වේදිකාවේ. මේ කියවෙන දුටු දානම් මම කියනවා. නමුත් අනිත් සින්දු ගත්තම හුඟක් වෙලාට කියවෙන්නේ නැහැ. මොකද මාව හැම වෙලෙම වැටින්නේ අර වේග රිද්ම ගීත ගායන ඇතියට ඉතින් මේවා කියන්න ගියොත් පොඩ්ඩක් සද්දදායිනේ වට ඉන්න ගොල්ලෝ මිකලන් දාන්න මොකද බෑන්ස් වල එහෙම ගහනකොට ඉතින් මම හිතන්නේ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා මේ වගේ මගේ තියෙන ගීත ටික කියන්න මම හරිම ආදරෙන් ආවේ මේ ප්‍රෝග්‍රෑම් එකට ඉතින් අපිට සන්තෝෂයක් අපේ ඒ ආදරයත් එක්කම ඔබේ ඊළඟ ගීතය ගයමු එක හරි විශේෂයි ඔබට අම්මා ගැනයි අම්මා ගැන ගීතේ ඔව් මේක ලියන්නේ මගේ අයියාමයි බන්දුල සේනාධිර ලිව්වේ මගේ අම්මි ගැනම හිතලා තමයි අම්මා කෙනෙක් කිව්වම පොදුයි ඒක හැම අම්මාවරුන්ටම උපහාරයක් කියලා මම මේ ගීතේ ගායනා කරන්නම් මොකද අම්මා කියන්නේ හැමෝගෙම ලෝකේ ඔව් නේ හැබැයි අම්මා කෙනෙක් වෙන හැමෝටම බෑ ඉතින් එහෙම වෙන්න පුළුවන් වෙච්ච කෙනෙක්ගේ දරුවෙක් විදියට ඔබ සන්තෝෂ වෙනවා ඇති අපි අය විතරම ආදරෙන් මතක් කරනවා අපි ගයිමු
මං ආරම්භයේදීම කිව්වනේ මේ බේබි යුගයේ දෙවනියා කියලා. ඒ කතාව කියමු. ඒක ලස්සනයිනේ. දැන් අවුරුදු 8ක් විතර ඇතිනේ. හා. හරි. ඒතර මුලින්ම චිරෝමි අක්කාව ඊට පස්සේ මම. හා. ඒතර මේ මැනික් කියන නම නෙමෙයි. නෑ. එතකොට බේබි චන්ද්‍රිකා කියලා ගියේ මේ මම ඇත්තටම පටන් ගත්තේ අවුරුදු 8න්. ඔය අහන්නේ දැන් මම පටන් ගත්තේ කොහොමද කියන්නේ ලස්සනයිනේ අර තිබ්බා දැකීම නෑ එතකොට තිබුණා අර ස්වීප් බ්‍රෝස් තිබුණානේ එතකොට ෂෝ එකක් තියෙනවා ඉතින් එතකොට මම හිටියේ මී ගම්මේ ඉන්නකොට මේ ඒ ස්වීප් බ්‍රෝ එකක් ආවා මී ගම්මට එතකොට මේ මම ඉතින් ගෙදර පොඩ්ඩක් කොහොම සින්දු කියනවා පස්සේ මගේ මාමා කෙනෙක් ගිහිල්ලා ඇහැව්වා එතකොට සියක් එන්ටර්ටේන්මන්ට් තමයි ප්ලේ කරන්නේ ගිහිල්ලා ඇහැව්වා ඒ අංකල්ගෙන් මේ පොඩි බබෙක් ඉන්නවා එයාව දාන්න පුළුවන්ද සින්දු කියනවා ඒක කෑ ගැහුවා පිසු කතා කරන්න එපා එහෙම මේ දාන්නේ නැහැ ආදුනික ගොල්ලන්ව කිව්වම පස්සේ කොහොම හරි ඒ ෂෝ එක කරපු එක්කෙනා තමයි ගිහිල්ලා ඇහුවේ මට මතක විදිහට එහෙම ඒ අංකල් අපේ නෑදෑයෝ පස්සේ මට මතකයි ඒ අංකල් කියන මේ සියක් අයිටි අංකල් කියනවා හේමසිරිද සිල්වයින් හබයින් ගහන එයාට අනගහලා කිව්වා බලන්න මෙයාට සින්දු කියන්න පුළුවන්ද කියලා. පස්සේ මේ එයා මට අනගහ බබා මෙහෙන්න කියලා හවයින් গিටාර් එක පොඩි මේසයක් තිබුණ. ඒක උඩ තියලා මගෙන් හැම මොකද්ද කියන්නේ කියලා. මම කිව්වා මේ පොඩි කාලේ දඟ කරපම් ශිරෝමිගේ ඒ සින්දු. පස්සේ කේලි දෙකයි මම කිව්වේ. කිව්වම එයා ගිහලා කිව්වා මිස් දැල්සිංහ බය නැතුව මෙයාව දාන්න මෙයාට සින්දු කියන්න පුළුවන්. පුළුවන් කියලා. ඉතින් මම බය නැතුව ස්ටේජ් දෙක නැගලා සින් කරා. සිං කරපුවාම අපේ අයියලා මට වඩා ගොඩක් ලොකුයි අයියලා ඒගොල්ලන් මූණ ඔබාගෙන හිටියලු මෙයා දැන් මොනා කරයිද දන්නේ නැහැ දැන් යාළු ඔක්කොම ඉන්න පස්සේ ටිකක් අර මම කියාගෙන යනවා මම හොඳට ඩාන්ස් කර කර මම ඔය කිව්වා එතකොට මේ අයියා මෙහෙම ඔලුව සලකවලු අපේ නංගි ඔය සින්දු කියලා ආ ෂෝක් නේ එතකොට මම ස්ටේජ් එකෙන් බහිනකොටම ඇවිල්ලා අපේ අම්මගෙන් ඇහුවා මාව සින්දු කියන්න ගන්න අපි ගන්නවා බෑන්ඩ් එකට කැමතිද කියලා. මම එතකොට මුකුත් කිව්වේ නැහැ මොකද මම පොඩි හින්දා. ඊපස්සේ ආයෙත් කතා කරා. එහෙම කතා කළා තමයි මම සිං කරන්න පටන් ගත්තේ. يعني අපිට තව ටිකක් දුරට යනකොට කොච්චර රස දේවල් එකතු වෙයිද කියලා හිතනවා. අපි මේ විරාමයෙන් පස්සේ පුන ගෙහෙමු ආයෙත්. සඳිති කීව ආදරේ කතන්දරේ
තැනකක් අපි ඔබට මුණ ගැහෙන සංගීත ශිල්පීන් ගැන කතා කරමු. දැන් ඔබේ මේ ගීත පෙළ ගැස්ම ගත්තෝ තින් අද දවසේදී ඔබට මුණ ගැහිලා තියෙනවා අනගි භවනීය චරිත නේද? ඔක්කොමලා වගේ මං හිතන්නේ අද තෝරගත්ත ගීතවල මට කියන්න වචන නැහැ ඒගොල්ලන් ගැන. ඉස්ලාම ගත්ත සරත් දසනායකයන් ගෙන් අරගෙන ස්ටැන්ලි පීරිස් මහත්මයා, ක්ලරන්ස් විජේවර්ධන මහත්මයා, මහින්ද බණ්ඩාර, රෝහණ විද්‍රසිංහයන් ඒ ටික දෙනාම තමයි අපි අද දවසේ තෝරගත්තේ. අද දවසේ ඔබ කැමතිද කතා කරන්නට මේ ඊළඟ ගීතේ අපි ගායනා කරන්නේ ස්ටැන්ලි මහත්මයාගේ සංගීතයට? අනිවාර්යෙන්ම ස්ටැන්ලි පීරිස් මහත්මයා ඉතාම ආදරෙන් මතක් කරනවා. ස්ටැන්ලි අංකල්ගේ මම ආදරෙට කතා කරන්නේ. ඔහුව මට මුණගැහෙනවා, ඒ කියන්නේ හැමතිස්සෙම මුණගැහිලා තියෙනවා, කියන්නේ මේ ෂෝස් වලදී. එහෙම නමුත් එක දවසක් හොරණ මට හොඳටම මතකයි, වෙඩින් එකකදී හම්බ වෙනවා. මම සිං කරන්න යනවා ඉටිය ෆෝචුන්ස්ලා. එතකොට මං කියනවා අනේ ස්ටැන්ලි අංකල් මං හරි ආසයි ඔයාට කියලා සින්දු දෙකක් කරගන්න. අපි කරමු හරි, එයා හරි නිවිලානේ කතා කරන්නේ. ඊට දවස් දෙකකට පස්සේ මට කතා කරලා කියනවා මැනික් සින්දු දෙක ලෑස්ති, ඔයා ඇවිල්ලා සින්දු දෙක කරන්න කියලා. ඒ ගීතය තමයි දැන් ඊට පස්සේ මම ගායනා කරන්න යන සේපාලිකා ගීතය. ඒක ඊට පස්සේ මං ඇහුවා, ඊට පස්සේ ඒ මෙලඩි එක දැම්මට පස්සේ මං ඇහුවා කාට කියලාද මේ සින්දුව ලියන්නේ, මොකද මං ස්ටැල්ලියන් කල්ගෙන් ඒක ඇහුවා කාට කියලාද ලියන්න ඕන. එතකොට එක හිලාම කිව්වේ සමන් චන්ද්‍රනාත් වීරසිංහන්ට කියලා ලියන්න කියලා. සමනයවත් මං හම්බෙන්න ගිහිල්ලා මේ ගීතය වෙනින් වචන වගේ ඇත්තටම දාලා තිබුණේ. මං කිව්වා මේ අනේ සමනංග මට මේක නෙමෙයි වෙනින් සින්දු, ඒ වෙලාවේ ওই ගීතේ මට ඒ වෙලාවේ ලියලා දුන්නේ. ඉතින් ඇත්තනේ හරි වාසනාවන්තයි. මොකද ඔබට මේ ශේෂ්ත්‍රයේ හිටපු ඉන්න දැවැන්තයන් මුණ ගැහෙන්න, ඔවුන්ගේ නිර්මාණ ඔබේ නිර්මාණ වලට දායක කරගන්න, ඔවුන්ගේ හැකියාවන් එකතු කරගන්න ඔබට ලැබෙන වාසනාව. අපි එහෙමනම් දවස් දෙකකින් ඔබට ලැබිච්ච මේ වාසනාව භුක්ති විඳින්න ගීතේ ගායනා කරමු. Thank you.
මුල් රසයට මුල් තැන ගී මතක. අද දවසේදී මැණික් චන්ද්‍රිකා ඔබට මුණ ගැහෙන්නේ යුග ගීතයක් ගයමු. අපි වෙනදාට ගයපු කෙනාව අද දවසේදී පොඩි විවේකයක් දීලා අලුත් කෙනෙක් ඔබට මුණ ගැසනවා. මේ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ බොහොම දක්ෂයෙක්. ඒ වගේම දැන් මට ආරංචි රංගන ශිල්පියෙකුත් වෙලා ඉන්නවා කියලා දිනුෂ. දිනුෂ දිසානායක තමයි අක්කේ අද ඔබට මුණ ගැහෙන්නේ. දැන් ඔබට මුණ ගැහෙනු ශිල්පීන් ගැන කතා කරමු. යුග ගායනා සඳහා රුකාන්ත අයියනේ මේ සින්දු. ඔව් මේක රුකාන්ත ගුණතිලක. මම යුග ගායනා පටන් ගන්න ඉස්සලාම බේබි චන්ද්‍රිකා කාලේ මුල්ම ගීතේ එච් ආර් ජෝතිපාලයන් සමග. ඊට පස්සේ මම සිංහල තියෙන ජෝති අංකල්, එම් එස් අංකල්, මං අංකල් කියලා කතා කරන්න මං කතා කරන භාෂාවෙන් කතා කරන්නම්. ක්ලැරන්ස් විජේවර්ධනයන්, කීර්ති පාස්කුවල්, සමන්ද සිල්වා, යුග ගායන ගොඩක් කරන ක්ලැරන්ස් ඇත් කිව්වනේ ගොඩක් දෙනෙක් අනේ අමතකුණොත් එහෙම හොඳ නෑ. කමන්නේ නෑ ඉතින් මතකෙට එන කීර්ති කියලා අපි කිව්වනේ. එහෙනම් අපි මුලින්ම එකට සමාව අරන් ඉවරයි. ඔව් සමාව සමාව වෙන්න ඕන මොකද එක පාඩ හෙන්නේ නෑ මොනවට. ඔබ වැඩිපුරම ඔබට පහසුයි කියලා දැනෙන ශිල්පියෙක් ඉන්නවද? මේ මේ මාත් එක්කම මෙන්න මේ විදිහට යන්නේ ඔහු තමයි කියලා එහෙම දැනෙච්ච ශිල්පියෙක් ඉන්නවද? තමන්ගේම ශෛලියත් එක්ක මට හරි පහසුයි මෙහෙම ගයන්න කියලා. එහෙම නැත්නම් ඔය කිව්ව නම් ටිකයි නොකිව්ව නම් ටිකයි ඔක්කොම උද. පහසුයි කියලා නෙමෙයි මොකද කවුරු හරි එක්ක යුග ගායනා කරන්න ගියාම මම මේ ඔහුත් ඒ කියන්නේ ඔහුගේ ශෛලියට යන්න දරනවා. ඒ කියන්නේ මට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. නමුත් මං හිතනවා මම ඒ ඒ එතනට යන්න මමයි හදන්නේ. මොකද හැමෝම එක්කෙනෙ මෙයා පහසුයි අරයා පහසුයි කියලා නෑ ලංකා. මට හිතෙනවා මං කරපු ඒ ගොඩක් යුග ගායනා චේප් එකේ කියාගත්තා කියලා. හා ඉතින් එහෙනම් හරි. එහෙනම් අදත් එහෙනම් තිනුෂ ෂේප් එකේ ගියා ගන්න නෑ. ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ අපිට එක්කෙනෙක් වෙන්න බැහැනේ නේ. අපි දැන් මට ජෝති අංකල් එක්ක කියනවා මට ජෝති අංකල් හීන මට නෙමෙයි කාටත් හිතන්න බැහැනේ. ඉතින් ඒ වගේ නමුත් මට පුළුවන් ප්‍රමාණය මම ඒ දේවල් කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. හොඳයි එහෙනම් ඒ විශ්වාසයත් එක්කම ගයමු. ඔබ වෙනුවෙන් මයි මම ඉන්නේ. කවදද කුමරු
වරිය සනසුම කැඳවා මගේ ලෝකයට ඔබ එන්නේ ඔබෙන් තොර වූ ලෝකයක් ගැන නෑ සිතන්නේ තොරවු ලෝකයක් ගැන නෑ සිතන්නේවා ඔබින් තොරවු සිහිනයක් වත් නෑ දකින්නේමා ඇත්තරම හොඳරම ගාන කරා මොකද ඔය ගීතය රුකන්ත කියලති රුකන්තගේ ස්ටයිල්ලක වෙනයි ඇත්තරම හොඳර ගායනා කරා මේ මගේ තන්නේ වැඩි දවසක් හම්බවෙන්න නැති ඇති ගීතය අහන්න නැතිහෙමද ඒ හරි දිනුෂ බොහොම ස්තුතියි අපිත් එක එකතුනාට එමනම් දිනුෂ අපි ආපහු දවසක කැඳවා ගන්නම් ඔය විදිහටම අපිට සහාය වෙන්නට ඕනේ නැවතත් ස්තුතියි ඔබට අප මුණ ගැහෙන්නට ආවට අපි මැණික් චන්ද්‍රිකාව මේ විනාඩි කීපයට පසුවත් නැවත මුණ ගැහෙමු මැණික් අක්ක දැන් අවුරුදු 8 දී පටන් ගත්ත ගමනනේ මේ අද වෙනකන් ඔබ එන්නේ අපි හුඟක් ආදරය කරන අපි හුඟක් ඔබ වැළඳගත්ත ගීතයකින් පටන් ගත්ත අපි තවත් ඒ වගේම ගීතයක් අර ගීත වලටත් ආදරේ මොන හේකටද හෝ ඔබ ඒවා වැඩි ගැයුවේ නැති නිසා පොඩක් ඒකට ඒ චෝදනාව ඔබට එල්ල කරන අපි ගයපු හදගොළු වෙලා හදගොළු වෙලා කියන ගීතය ඇත්තටම හුඟක් දෙනෙක් හරිම ආදරය කරන ගීතයක් මමත් හරිම ආසාවෙන් ගායනා කරපු ගීතයක් ක්ලැරන්ස් විජේවර්ධනන් ආදරෙන් මතක් කරන ඔහු මං එතෙන්ට එන්න ඇත්තටම ඔහු මගේ ශෛලිය අඳුරගෙන මට ගීත එකපාරක් ඒ කියන්නේ එකපාරට 86 දී සින්දු 6ක් එක දිගට නිර්මාණය කරනවා ඉතින් මං හිතන්නේ ඒ සින්දු අතරින් හදගොළු වෙලා කියන ගීතයට මම පුදුමාකාර ආදරයක් තියෙන්නේ හුඟක් දෙනෙක් ආස කරන ගීතයක් ලංකා ඔව් මම නෙමෙයි අපි අහමු රස විඳිමු අවසන් වෙලා
මතක මුල් රසයට මුල් තැන දෙමින් පුරා වසරකට වැඩි කාලයක් අපි ඔබ වෙනුවෙන් මේ වැඩසටහන රැගෙන ආවා. දැන් මේ අද දවසේදීත් අපි ඒ විදිහට මුණ ගැහුණු ශිල්පියෙක් ශිල්පිනියක් ඉන්නවා. ඇයි මැණික් චන්ද්‍රිකා ඇයට අයිබෝන් කැන්සල් දෙන වෙන වෙලාවෙනි එකක් මම දැනගන්න කැමතියි ඔබේ ගායන කුසලතාවය සහ ඔබේ පවුල ඔබට දෙවියන් විසින් දුන් තිලිනයක් යයි ඔබ විශ්වාස කරනවද? අනිවාර්යම දෙවියන් විසින් දීලා හැම දෙයක්ම මට ලැබෙන්නේ දෙවියන් වහන්සේ විසින් කියන එක මම ගොඩක්ම විශ්වාස කරනවා. එතකොට අද දවසේදී ඔබ මුලින්ම මට කිව්වා මෙතනට ආවේ හරි ආසාවෙන් හරි ආදරයෙන් කියලා. ඔව් ඇත්තටම. තාමත් ඒක එහෙමමද? තාමත් එහෙමමයි. මොකද හරිම සුහදයි. මම මේ සින්දු මෙන්තර හතක් කියලා යුණා කියලා හිතා ගන්නත් බෑ. ඒකට මං ස්තුතිවන්ත වෙන්න ඕනේ වාදක මඩුල්ලට, සිදත් ඇතුළු වාදක මඩුල්ලට. මොකද ඉතාම ලස්සනයි. මොකද හරිම මිහිරි. අර අපි හැමතිස්සේම ස්ටේජ් වල අපිට හැහෙන වෙනම දෙයක්. නමුත් මේක හරිම මිහිරි. සිදත් බොහොම ස්තුති. මම කැමති ඉස්සලම් සිදත් ස්තුතිවන්ත වෙන්න. මොකද ඉස්සලම යා තමයි මට කතා කරුවා. ඊට පස්සේ රාධික කතා කරයි සුධීර. එමන්නේ එතකොට ඔබ මං හිතන්නේ මට ඉස්සලම් හුඟක් කාලයකට උඩදී මට කතා කරා. මට ඒක අමතක කරන්න බෑ. ඔයා මාව හම්බෙච්ච වෙලාවේ කිව්වා මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ගොඩක් ඉස්සර. නමුත් ඒක කොහොම කොහොම හරි ගියා. කැමරා කරන මේකප් කරපු මල්ලි නොකී හැම දෙනාටම බොහොම ස්තුති. ඇත්තටම සතුටින් මම මේ ප්‍රෝග්‍රෑම් එකට ආවෙත් යන්නෙත් හිත ගොඩක් සතුටින්. බොහොම ස්තුති ඔක්කොටම. ඉතින් එහෙමනම් මරත් කියන තියෙන තේච්චරම නෙමෙයි ඔබ අපිව සන්තෝෂයට පත් කරන එක අදක ඊයක විතරක් නෙමෙයි මිට සෑහෙන කාලෙක ඉඳලා අපි ඔබේ ගීත අහනවා රස විඳිනවා සන්තෝෂ වෙනවා. ඒ වගේම තමයි ඔබේ තියෙන සුහදත්වය අක්කා ඔබ හැමදාමත් අපිට පුදුම ආදරණීයකමකින් පුදුම ලෙඟතුකමකින් සලකනවා. හැමදාමත් අපි භුක්ති විඳේය. මා විශ්වාස කරනවා සියලුම රසිකයන් ඒ දේ භුක්ති විඳිනවා යයි කියලා. ඉතින් දෙවියන් සියල්ල ඔබට දුන්නාට පසු ඔබ වෙනු නිල්ලන්න කිසිවක් නැහැනේ. මටත් ඉල්ලන්න තියෙන බේ දෙවන් වහන්සේගෙන් ඔබව සන්තෝෂෙන් තියන්නට කියලා විතරමයි. ඉතින් බොහොම ස්තුතියි. අයිබෝන්.
I need you.